ඔගලන්ට හිතාගන්න බැරි චරිතයක්. මොන්න අපිට දැන් ආරච්චි වුණා. විස්තරේ ඔයාලට කියන්නේ පාරක විස්තරේ කියන්නේ විනෝලි හිතනවා මේ සීන දන්නවා කියලා මුලින් කියනවා. බලන්නේ නැහැ කින්නේ ගොඩක් ෂොක් වෙන්නේ. ෂොක් වෙච්ච එක ගැන තමයි අහන්න තියෙන්නේ. ඒයි මං හිතුවා මේ දැනුවත් වෙヒතියා ඒකනේ මේ වත් එක ගොඩක් අවිශ්වාස කරනවා මේ. මූ දැන්පත් තේනියන් අර දන්නවද කියලා මම විශ්වාසයක් තියෙනවා. හරි. අයි එහෙනම් මේක ඉවරයි නේ. ඔව්. අනිත් පොඩි ඉන්වෙස්ටිගේ අද මුලින් අපි කක්කේ. ආ හොඳයි. මේ ඇත්තරම මේ ඉතලන්නේ බලන අපේ මේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට ඉතින් දැන් කියන්න යන්නේ ඊළඟට අපේ නාට්‍ය මොනවාද අලුත් වෙනස් වීම් කියලා. ඉතින් ඒ ගැන කියන්න හොඳම දෙනා මේ ඉන්නේ අපේ ඩිරෙක්ටර් නේද? ඩිරෙක්ටර්ත් ඉන්නා මෙතන විදිහට ඉන්නේ. ඒකේ නාට්‍ය ගොඩක් ලොකු වෙනස් වීම් ගොඩක් තියෙනවා ඇත්තටම. ඔව්. ඔව් මෙහෙමයි. මුලින්ම ස්තුතිවන්ත වෙනවා ඇත්තටම අපේ ග්‍රාමයක ඇවිල්ලා මිනිස්සු ඇත්තටම ආදරෙන් බලනවා. ඒ කියන්නේ මේ ඩ්‍රාමයේ දකින්න විශේෂත්වයක් තමයි මම එක ක්‍රවුඩ් එකකට එක තැනකට ඒ කියන්නේ එක වයස් සීමාවකට කොටු වෙන්නේ නැහැ. අපි අම්මලාත් බලනවා, තරුණයත් බලනවා, බලයත් බලනවා, ඔක්කොම බලන්නත් පුළුවන් ඇත්තටම. ඒක මුලින්ම සුදු ගන්න අපේ මායසසර මාචාර්යර ලියනවා කියන්නේ මාටම ලියනවා. ඒකින් අපි හැමෝම උඩ යනවා. ඉතින් මේකේදී ඉස්සරහට දැන් ඇත්තට ලොකු රහසක් එළි වෙන තිබේ රහස එළි වුණා. ඉස්සරහට දෙයක් වෙනවා මං කියන එක නම් කියන්න එපා කියලා ලොකු කියන මන් දන්නා තව ටික. මේක ඇත්තටම තව ඉස්සරහට ගොඩක් ලස්සන වෙනවා. මේ අම්මයි පුතාල දෙන්නයි මේ කතාව අතර ඔයගලන් හැමෝම අපේ Facebook නේද Facebook කරා ඇහුවනේ මේ දැන් ඊළඟට මොකද්ද වෙන්නේ මොකද අපිට පැලිය ඒගොල්ලන් උනන්දුයි මේ පිළනාට්ටි මොනවද අලුතෙන් වෙන්නේ කියලා. ඉතින් ඒ හින්දා ඔන්න අයිය කියප එක තමයි ඊළඟට ඔන්න අපිට දැන් ආරච්චි වුණා මේ නැති අපිට වෙනස් වෙන්න. මේ ඒ විතරක් නෙමෙයි පොඩි දෙයක් ඒක මිනිස්සු දැනගන්න ඕනේ අත්තටම. ඒකින්ද ඒක මම හිතන්නේ ඉක්මනටම ඉතරිදලා ඉන්න හොඟා ඉක්මනටම දැනගන්න පුළුවන් වෙයි කියලා හිතනවානේ අපි. ඔය එක අකමැත්තෙන් හරි ඒක වෙලා තියෙන්නේ ඔය කියන දර්ශනයක් අපි රූගත කරා. අන්නලා ඉන්නේ හොඳටම අන්නලා ඉන්නේ හොඳටම ඇඟිලා තියෙන්නේ අන්නලා ඉන්නේ සීනත් ඇඟිලා තියෙන්නේ හොඳටම කවන්න කීවක කියන සීන් අත්තරම මේ ඒක මේ අපිට සතුටින් කියන්න පුළුවන් පණිවිඩයක් නෙමෙයි. ඒකටම මේ විදුර කොහා කියනවාද මොකද ඒක ඇත්තටම මේ අපේ කොහොමද කියලා හිතෙනවා. මේ ඇත්තටම මේ අපේ ටෙලිනාට්‍යෙන් කෙනෙක් ඉවත් වෙනවා. ඇත්තටම මේ ඕගොල්ලන් නම් මේ හැම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැති වෙයි. මොකද මේ ටෙලිනාට්‍යෙ මෙච්චර සාර්ථක වෙන්න මේ හිටපු අපේ පවුලේ කෙනෙක් අපේ මේ ටෙලිනාට්‍යෙන් මේ කතාවෙන් ඉදිරියේදී ඉවත් වෙනවා. ඇත්තටම මේක අපිට සතුටින් කියන්න බෑ අපේ ප්‍රේක්ෂකයට. ඉන්න දිගටම මේ චරිත කවුද කියලා. ඔයගලන්ට හිතාගන්න බැරි චරිතයක් තියෙනවා. ඒකරම් බලන්න හිතරම් එනවා. ආයුබ වන්න ඔයගලන් හැම දිනාටම ඉතින් ඔන්න විශාල තමන්ගේ දරුවා නෙවෙයිද කියන සැකය මතුවෙච්ච දවස ඉඳලා මේ වෙනකන් කතාව ගලාගෙන යන විදිහ තමයි මම මේ පොඩි ෂෝට්ස් ටිකක් විදිහට අරගෙන ඉන්නේ. ඉතින් අල දැක්ක දැන් ලලාගේ කම්බුල් පහර සිහිනට වදින ඉතින් කල්පනා කරනවා මේ දරුවාද කියලා මිනෝලි දැනගන්නවා මේ දරුවා නෙවෙයි කියලා. ඊට පස්සේ විශාල මිනෝලිට නැති වෙයි කියන බය එනවා. නැනෝ අම්මා අසනීප වෙනවා මේ ආරංචිත් එක්ක. ඊට පස්සේ සයිරිට කේන්ති කියලා සයිරි යනවා කියලා ගෙදරට සිහින්ද ගහපු එක වෙනුවෙන්. ඊට පස්සේ මිනෝලි යනවා දේවකගේ ගෙදරට දේවකට බයින්න මේ සිද්ධිය හංගපු එක වෙනුවෙන්. ඊට පස්සේ විශාල බයිනවා ගිහිල්ලා නැනෝ අම්මලා ගෙදරට. මේ අතරේ රහස පිළිබඳව විස්තර ගිනිගේ හොයාගෙන ඇවිල්ලා මිනෝලිට කියනවා. ඉතින් මිනෝලි තීරණය කරනවා සයිරිය මුණ ගැහෙන්න යන්න. ඊට පස්සේ හොඳින් කියනවා, තරහෙන් කියනවා, වැඳලත් කියනවා. නම් අන්තිමට සයිරිගේ කටින් මේ විස්තරේ දැනගන්නවා. ඊළඟට මිනෝලි ඇදගෙන වැටෙනවා දරා ගන්න බැරි කම්පණයෙන්. ඉතින් ඒ සීන් එකට මං හරිම ආසයි. ඒක දවසක්ම රූගත කෙරුණා. පැය 8ක් විතර කාලයක්
රූගත කරනු දර්ශනය මං ගොඩා කාසගන දර්ශනයක් ඒක. ඊර් පස් ඉති මිනෝලි ලේසින් දෙයක් පිළිගන්නේ නෑන හින්දයා නැවතත් සිහිනක DNA චෙක් කල බලනවා. ඒ ඇසුරෙන් තමන්ගේ පුතා කියලා දැනගන්න. ඉතිං අතර මේ කතාව හරිම ලස්සට ගලාගෙන යනවා. දේවක නැවතත් එනවා ගෙදට. මිනෝරගේ හිත කොයි වගේද කියලා තේරුම් ගන්න තාමත් මටත් බැහැ. ඉතින් අපි බලමු මහේස් සසර් මධුමාරච්චායියාගේ රචනයට අනුව ලියවෙන මේ කතාව කොච්චර ලස්සනද කියලා. ඔගොල්ලෝ මේ වෙනකොටත් ගොඩාක් ආදරෙන් වැල්දගෙන ඉන්නවා කියලා මට පේනවා මට ලැබෙන කමෙන්ට්ස් වලින්. ඉතින් එහෙනම් තවදුරටත් අපේ නාට්‍යයත් එක්ක රැඳිලා ඉන්න කියලා ගොඩාක් ආදරෙන් ආරාධනා කරනවා. එහෙනම් ඉතින් අදට සමුගන්නන් ගිහිල්ලා එන්නම්. සුබ දවසක් ඔයගොල්ලෝ හැම දිනාටම.